නිසා මම බාල් දූණේ නැහැ හිමාලි සයුරංගී ඇය පුංචි තිරේ එක් අහිංසකාවියකි එසේත් නැතිනම් දිරිය මවකි නොයසේ නම් අහිංසක මල්වලට පාර කියන ගුරු තාරකාවකි ඈත පිටිසර මායිම් ගමක ගැහැට විඳි තරුණියකි මේ ආදී විවිධ චිත්‍ර චරිත තුලින් ඔබ හමුවට එන චරිතාංග රංගන ශිල්පිනියකි හිමාලි සයිරංගි කියන්නේ මේ දිනවල නාලිකා දිත්වයක ටෙලි නිර්මාණ දෙකක් ඔස්සේ ඔබ හමුවට එන ඇය අප සමග කලාවේ බොහෝ දෑ කතා බහ කළේ මෙලෙස හිමාලි නැවතත් හුරු පුරුදු චරිතයකින් පුංචි තිරේ නේද? ඔව් ඒ දිවිතුරා ටෙලි නාට්‍යයෙන්. හැබැයි දැන් හිතෙනවා මට ලැබෙන චරිත ටිකක් සාමාන්‍යයි කියලා. දිවිතුරා නාට්‍යෙත් මට කරන්න තියෙන්නේ තනිවම Tamanගේ දරුව හදාගන්න අම කෙනෙක්ගේ චරිතය. ඒ හැම දෙයක්ම අධ්‍යක්ෂණය සාරංගන ශිල්පීන් මගේ ස්වරූපයේ හැම දෙයක්ම මම මේ නාට්‍යයේ වෙනස්. නමුත් චරිතය තනිවම දරුව හදන දිරිය මවක්. ඉදිරියේදී හිමාලි ඒ වගේ චරිත වලටම කොටු වේවිද ඒක කරන්නේ තාධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරුන්මයි මේ ටෙලි නාට්‍ය චරිතය මට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ අධ්‍යක්ෂණය පසුතල සියල්ලම පාහේ දෙවෙනි ඉනිම නාට්‍යයට සාපේක්ෂව වෙනස් මේ කතා දෙක එකිනෙකට වෙනස් සමාධිකේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද ටෙලි නාට්‍ය විකාශනය වෙන්න පටන්ගෙන තාම සුළු කාලයයි ඒ නිසා ප්‍රතිචාර තවමත් අඩු වෙන්න ඉන්නේ අතුල අධිකාරී හෙක්ට ඩයස් වගේ වෙනත් ශ්‍රේෂ්ඨයන් වල දෙදෙනෙක් එක්ක රඟපාන්න වෙන නිසා මේක මටත් අලුත් අත්දැකීමක් දැනට විකාශනය වුණු කොටස් නරඹපු පිරිසගෙන් බොහොම ප්‍රශංසාත්මක ප්‍රතිචාර එනවා අපි මාස 3-4ක් මේ ටෙලි නාට්‍යයට සූදානම් වුණා අද ටෙලි නාට්‍ය කලාවේ අද කතා කරලා ඊළඟ සතියේ රූපගත කිරීම පටන් ගන්න තැනට පත් වෙලා මේ වගේ චරිත ගැන පුහුණු වැඩමුළු පවත්වලා ඇඳුම් සහ වේශ නිරූපණය ගැන කතා කරලා පෙර පුහුණු වෙලා ටෙලි නාට්‍යයක් පටන් ගන්න කලාතුරකින් මේ ටෙලි නාට්‍යයට පෙර සූදානම දැකලා ඇත්තටම මා සතුටු වුණා දෙවෙනි ඉනිම උදේනිට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර දිවිතුරාහි සමාදිතත් ලැබෙවිද එක ප්‍රේක්ෂකයන්ට බාරයි ටෙලි නාට්‍ය දෙක විකාශනය වෙන්නේ නාලිකා දෙකක දෙපිරිසක්ගේ නාලිකාවල් වටා එක්රොක් වෙලා ඉන්නවා චරිතයක් ලැබුණාම මම එකම විදිහට මහන්සි වෙන්නේ දෙවෙනි ඉනිමටත් එහෙමයි දිවිතුරා එක්කත් එහෙමයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට දැන් අවුරුදු 4ක් ඒක කලාකරුවන්ට ඉතාම හොඳට සලකන නාට්‍යයක් ලොකු සහයෝගයක් ලබා දෙනවා මුළු කණ්ඩායමම මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණාට පසුව හිමාලි සයිරංගිගේ වටිනාකම අඩු වුණා කියලා හිතෙන්නේ නැද්ද නැහැ මට හිතෙනවා උදේනිගේ චරිතයෙන් මට වටිනාකමක් ලැබුණා කියලා ඒක දිගටම දකිනකොට ඕනෑම දෙයක් එපා වෙන්න පුළුවන් නමුත් ඉන්දියන් නාට්‍ය කොටස් 1000 ගණන් බලපු අපමානුවක අපේ නාට්‍යයක් අවුරුදු 4ක් තිස්සේ තවමත් ටෙලිවිෂන් එකේ සහ YouTube එකෙන් බලනවා ඒ වගේ තැනකට එද්දි මං හිතන්නේ නැහැ උදේනි වගේ චරිතයක් රඟපාලා නිලියක් විදිහට බාදු වුණා කියලා ඒක මට වටිනාකමක් කියලායි මං හිතන්නේ මේ ගත වෙන්නේ ශේෂ්ත්‍රයට පැමිණ කීවෙනි වසරද දැන් අවුරුදු 17ක් මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒ අවුරුදු 17 ගැන ඔබ තෘප්තිමත්ද ඔව් ඒත් මට සිනමාවේ යමක් කරන්න ලැබුණු ඉඩ මදි කියලා හිතනවා නමුත් ආපු ගමන ගැන මම සතුටුයි මගේ රංගන ජීවිතයේ පසුතැවෙන්න දේවල් නැහැ මං හරිම හැමින් හොඳ ගමනක් ආවා කියලා සතුටු වෙන්න පුළුවන් මට ඕන තැනකට ගියත් ඒ ආදරය ප්‍රතිචාර ගෞරවය මිනිසුන්ගෙන් මට ලැබෙනවා ඒ ගැන මං නිහතමානීව සතුටු වෙනවා ඇත්තටම සිනමාවට හිමාලිව මග හැරුණද ඒකට හේතුව මොකක්ද කියලා මං තවමත් හිතනවා මම රංගනෙන් දායක වුණු උණු සුනාමි චිත්‍රපටිය තිරගත කළා විතරයි මේ වසංගත තත්ත්වය ආපු නිසා ඒක නතර කරන්න සිද්ධ වුණා සුනාමි චිත්‍රපටය බලපු අයගෙන් මගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබුණා ඉතින් කාලෙකින් චිත්‍රපටයක රංගපාලයේ ප්‍රතිචාර මට හරියට විඳ ගන්නවත් ලැබුණේ නැහැ මේ වසංගත ප්‍රශ්න නිසා චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා අපි බලමු ඉතින් මගේ හොඳ කාල ඉදිරියට ඒවිද දන්නේ නැහැ මේ වසර 17 තුල හිමාලි ගැහණියකගේ විවිධ ස්වරූපවලට පණ පෙවුවා නේද ගැහණියගේ විවිධ ස්වරූප මට කරන්න අවස්ථාව ලැබුණා ඒ අතරිනුත් ශක්තිමත් දිරිය කාන්තාවන්ගේ චරිත තමයි මට වැඩිමනක් ලැබුණේ බොහෝ දුරට මට ලැබුණේ කළු චරිතවලට වඩා සුදු චරිතයි ඒ අතරිනුත් ඔබ කළේ බාවාතිශය චරිතයි ඔව් හැම චරිතයක්ම මට විශේෂයි හැම චරිතයක්ම ලේසි නැහැ
අබාවාතිෂී චරිත පමණක් නොවේ ප්‍රතිරෝධක චරිතයක් ලැබුණත් ඒකත් මට අමාරු වෙයි ඕනම චරිතයක් කරන එක අමාරුයි මේක ලේසි මේක අමාරුයි කියලා චරිත වර්ග කරන්න බෑ ප්‍රතිවිරෝධික චරිතයක් ලැබුණොත් බාර ගන්නවද මට ඇත්තටම හොඳ සුදු චරිත මම දුෂ්ට චරිතයක් කරලම නැහැ මං ආසයි ඒ වගේ චරිතයක් රඟපාන්න නිලියක් කියන්නේ විවිධ චරිත වලින් විවිධ ස්වරූප වලින් එන්න ඕන කෙනෙක් නිලියකට තෘප්තිය ලැබෙන්නේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවහම වෙනස් ඇඳුම් පැළඳුම් වෙනස් වේශ නිරූපණ වෙනස් චරිත මේ දේවල් තමයි නිලියක් හෝ නළුවෙක් ජීවිතේ හොයන්නේ මෙතෙක් කරන්න නොහැකි වුණු කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න චරිතයක් තියෙනවද ගොඩක් චරිත තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන කොයිතරම් නම් චරිත තියෙනවද ඒ අතරින් මම කරලා තියෙන්නේ කොච්චර චුට්ටයිද මම හරිම ආසයි නීතිතිවරියගේ චරිතයක් කරන්න දොස්තර කෙනෙක්ගේ චරිතයක් කරන්න දඩේම වගේ චිත්‍රපටවල ස්වර්ණා මල්වාරච්චි පාලමයාට චිත්‍රපටේ ගීතා කුමාරසිංහ කලා වගේ චරිත අපිට හීන වගේ ඒත් ඒ වගේ චරිත මට ලැබෙන්නේ නැහැ මම කරලා තියෙන චරිත බැලුවාම තවම වනාන්තරයකින් කොලයක් හදාගත්තා වගේ තමයි හිමාලිගේ පූර්වාදර්ශී චරිතේ කවුද? එහෙම මෙයා වගේ වෙන්න ඕනේ කියලා චරිතයක් නැහැ. ඒත් මං හරිම කැමති කලා ශිල්පියෙක් හැටියට ජැක්සන් ඇන්තනි මහත්මයාට. මං නිතරම එතුමගෙන් හොඳ දේවල් ගත්ත කෙනෙක්. මම නිවේදිකාවක් ලෙස සම්මුඛ පරීක්ෂණයකින් මාව තෝරගන්නේ එතුමා. එතුමා අපි නිවේදන කලාව ගැන බොහෝ දෑ කියා දුන්නා. රඟපාන්න, නටන්න, ගීත ගයන්න, ගීත ලියන්න, නිවේදන කලාව අධ්‍යක්ෂණය මේ හැම දෙයක්ම එතුමා ප්‍රගුණ කරලා තියෙන්නේ. පුදුම විදියට ඔහු ළඟ කොතරම් නම් අපිට ගන්න දේවල් තියෙනවද මං ඇත්තටම ඔහුව පූර්වාදර්ශයක් කරගන්නවා හිමාලි ශේෂ්ත්‍රයට ආවේ නිවේදිකාවක් ලෙසයි දැන් ඒ වෘත්තිය අතහැරලාද මට හොඳ වැඩසටහනක් ලැබුණොත් මම කරනවා රියැලිටි වැඩසටහනක් කාන්තාවන් හෝ ළමයින් වෙනුවෙන් කරන හොඳ වැඩසටහනක් වගේ නිවේදනය කරන්න දුන්නොත් මම කරනවා සමාජයට යමක් දෙන්න පුළුවන් වැඩසටහනක් වෙන්න ඕන නිවේදනය කරන්න මම යන්නේ නැහැ දැන් ඉන්න නිවේදිකාවන් ගැන ඔබේ අදහස හරිම දක්ෂයි නිවේදන ශේෂ්ත්‍රයේ විතරක් නොවේ හැම ශේෂ්ත්‍රයකම හරිම දක්ෂ ළමයි ඉන්නවා පුදුමාකාර දක්ෂතා තියෙන අය ඉන්නේ ඒ කාලයට වඩා දැන් අවස්ථාව වැඩි ඒ වගේම තරුණියොත් හරිම දක්ෂයි විෂය හැදෑරීම කියන කාරණාව රංගන ශිල්පිනියකට කොයිතරම් දුරට බලපානවද විෂය හැදෑරීම ඕනම ශේෂ්ත්‍රයකට අදාළයි ඒක ඕනම ශේෂ්ත්‍රයක නිරත වෙන කෙනෙක්ගේ ඒ දියුණුව තීරණය වෙන්නේ හැදෑරීම සහ අත්දැකීම් මතයි රංගන ශේෂ්ත්‍රයේ ආභාසය කරන්න තියෙන්නේ හදාරන්න තියෙන්නේ අපේ රංගපෑම තුලින්ම තමයි රංගනීය වෙනුවෙන් අපි කොයිතරම් දුරට උනන්දුද කැප වෙලා තියෙනවද චරිතය වෙනුවෙන් අපි කරන වෙනස්කම් මොනවද වගේ දේවල් ගැන නිරන්තරයෙන් අපි අවධානයෙන් ඉන්න ඕන ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් චරිත කරන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්න ඕන රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියක්ට මේවා අතිශයින්ම වැදගත් දේවල් දෙබස් ටිකක් කටපාඩම් කරගෙන මේකප් එකක් දාගෙන කැමරාව ඉස්සරහට ඇවිල්ලා බොරුවට කරන්න පුළුවන් දෙයක් නොවේ රංගනය කියන්නේ චරිතවල තාත්විකත්වයෙන් ස්වභාවිකත්වයෙන් ඒක කරන රංගන ශිල්පීන්ගේ ඕමනාව හොඳට පේනවා දැන් ශේෂ්ත්‍රයේ චරිතාංග රංගන ශිල්පිනියන් හරි අඩුයි කියලා චෝදනාවක් තියෙනවා මමත් ශේෂ්ත්‍රයට ආවේ පෙම්වතියගේ චරිතේ නමුත් අද ලොකු දරුවෝ ඉන්න මවකගේ චරිත කරනවා ඉස්සර පරණ පෙම්වතියෝ අද අම්මලගේ චරිත කරනවා තරුණ රංගන ශිල්පීන්ට පසු කාලීනව වෙනත් චරිතවලට එන්න වෙනවා තරුණ රංගන ශිල්පීන් ඔවුන්ගේ දක්ෂතා බලා ගන්න පිබිද චරිත දෙන එකත් නිර්මාණකරුවන් බලා ගන්න ඕන ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේක කවදාවත් මුදල් උපයන්න බැරි ශේෂ්ත්‍රයක් දවසම රූගත කිරීම වලට කැප් වෙලා දුෂ්කර පළාත්වල රූපගත කිරීම වලදී දුක් විඳලා මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන්නේ මේක මුදල් හම්බ කරගන්න පුළුවන් ශේෂ්ත්‍රයක් නෙමෙයි අපිට මේකෙන් ලැබෙන එකම දේ මිනිසුන්ගේ ආදරය විතරයි ගොඩක් අය හිතාගෙන ඉන්නවා ශේෂ්ත්‍රයට ආපු ගමන් හොඳට යාන වාහන ගෙවල් දොරවල් ගන්න පුළුවන් කියලා මේක ව්‍යාපාරයක් නොවේ ඒක වටහා ගන්න ඕන බොහොම ඉවසිලිවන්තව ශික්ෂයකින් හොඳට මොලේ කල්පනා කරලා යන්න ඕන ගමනක් මේක දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ ගමනක් නවක රංගන ශිල්පිනියන්ට දෙන්න තියෙන උපදෙස මං යාලට කියන්නේ මේ වෘත්තියෙන් ඵල නෙලා ගන්න කලින් මේකේ ගැඹුරට ගිහිල්ලා බලන්න ශේෂ්ත්‍රයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා විෂය ප්‍රගුණ කරන්න අපි මුල් කාලේ වැඩ කළේ බොහොම අඩු ගණන් වලට අපිව තමයි පාන්දරම රූපගත කිරීම වලට ඇහැරවන්නේ රූපගත කිරීම ඉවර වෙලා අපිව තමයි අවසානයට ගිහින් ඇරලවන්නේ මේ තැනට ආව සෑහෙන්න කටු කාලා පොඩි තැනින් පටන් අරගෙන දැන් ඉන්න අය පොඩ්ඩක්වත් රස්තිය අදු වෙන්න කැමති නැහැ දුක් විඳින්න කැමති නැහැ පරක්කු වෙන්න කැමති නැහැ තරහ යනවා දැන් ප්‍රවීණ
මිනිස්සු ඉවසනවා අලුත් ළමයි සැප හොයනෝ වැඩි. රංගනීය පැත්තෙන් හදාගන්න පුළුවන් තම තමන්ටම විතරයි. කැපවීම ඌමනාව එක්ක මේක මොකක්ද කියලා බලන්න ඕන. සමහරව අවුවට යන්න කැමති නැහැ. කළුවට මේකප් කරනවට කැමති නැහැ. නියපොතු වල ගාපු ආලේපන ඉවත් කරන්න කැමති නැහැ. මේ නිසා නවකීන්ට ශේෂ්ත්‍රයේ බොහෝ දේවල් මගහැරෙනවා. පොළවේ පය ගහලා දේවල් හොයන තරමට තමයි හමු වෙන්නේ. ලැබුණු සම්මාන ගැන මතක් කළොත් සරසවි සම්මානවල ලේනගියන නිලිය සම්මානය ලැබුණා. හොඳම ටෙලි නාට්‍ය නිලියට සම්මානේ තුන් වතාවක් අරගෙන තියෙනවා. දීර්ඝ කාලයක් හොඳම නිලියට නිර්දේශ වෙලා සම්මාන ගත්තේ නැගියන නිලිය සහය නිලිය ජූරි ඇගීමට විශේෂ සම්මාන වගේ සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. සුමති රයිගම් වගේ සම්මානවල ලෙවල් වලින් සම්මාන ලැබුණා. දැන් මට තියෙන්නේ සිනමාවේ හොඳම නිලිය සම්මානය ගන්න තමයි. මේ වසංගතය නිසා හැම දෙයක්ම අතරමඟ නතර වෙලා කලාවටත් ඒක අදාළයි. රටක් විදිහට එන ව්‍යසන වසංගතවලට අපිට මුහුණ දෙන්න වෙනවා. හැම ශේෂ්ත්‍රයක්ම වගේ කලා ශේෂ්ත්‍රෙත් කඩාවැටීමක් තියෙනවා. කිසිම දෙයක් සදාතනික නැහැ. අනියතයි කියලා අවබෝධ කරගන්න තියෙන හොඳම කාලයක් මේක. ටිකක් ඉවසීමෙන් මේ කාලය ගත කරන්න වෙනවා. කීයක් හරි ඉතුරු කරගන්න ඕනි කියලා අවබෝධ වුණු කාලයක් මේක.